ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විශේෂයෙන් අද දවසේ ඉතා දැවැන්ත වැඩවර්ජනයක් සිදු කරන බවට ඇතැම් මාධ්‍යත් ඒ වගේම ඇතැම් වෘත්තීය සමිතිත් අද ප්‍රකාශ කරලා තිබුණා. ඒ ප්‍රකාශයේ ඉතාම පුස් වෙඩිල්ලක් බවට මේ වෙන විට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමෘද්ධි බැංකුව 1986කින් අතිබහුතරය මේ වෙන විටත් ඉතාම හොඳින් මේ රටේ අඩුවාදැන් ලබන ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් රාජකාරි කටයුතු කරනවා. සමෘද්ධි නිලධාරීන් අතිබහුතරය අද සමෘද්ධි බැංකුවල සහ ශේෂ්ත්‍රීය රාජකාරි කටයුතුවල නිරත වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රකාශය සහ මේ වැඩවර්ජනය අසාර්ථක සහ හුදු ප්‍රකාශයක් විතරයි. විශේෂයෙන් එහෙම වැඩවර්ජනයක් කරන්න ඔය කියන වෘත්තීය සමිතියයි කියන අයට පුළුවන් කමක් නැහැ. මොකද ඔවුන්ගේ සමාජිකත්වය රට පුරා විහිදිලාවත් නැහැ. සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සමෘද්ධි බැංකු වැඩි ප්‍රමාණයක සමාජිකත්වය දරන්නේ අපේ සමිතියේ සමාජිකු. ඒ වගේම සමෘද්ධි නිලධාරීන් බහුතරයේ ඉන්නේ මේ සමිතියේ 20,000කට ආසන්න සමාජික සංඛ්‍යාව. මේ සමිතිය මේ පහුගිය කාල පරිච්ඡේදය තුළ සමෘද්ධි නිලධාරීන්ට විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ වෙලාව යම් ප්‍රශ්නයක් තිබුණා වුණත් ඒක විසඳ ගන්න උද්ඝෝෂණ අරගල කිරීමට සුදුසුදු කියලා ඕනෑම බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා. මේ දවස්වල සමහර අය රැල්ලට එහෙම නැත්නම් තම තමන්ගේ ප්‍රතිරූප ගොඩ නගා ගන්න පුද්ගලික දේශපාලන වාසි ගන්න එහෙම නැත්නම් මේ මේ එක එක දේශපාලන පක්ෂවල ඔය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අය වෙනත් පක්ෂවල ඕනෑකම් ඉෂ්ට කරගන්න අද වැඩවර්ජන උද්ඝෝෂණ කරන්න උත්සාහ කරනවා. සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ දේශපාලනයක් තියෙන පුළුවන් කමන්නේ. සමෘද්ධි ව්‍යාපාරය හදලම තියෙන මේ රටේ විශේෂයෙන් අඩුවාදායම් ලබන අහිංසක ජනතාවට සේවය කරන්න. අපි හැමතිස්සෙම යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් ඒ ක්‍රියාමාර්ගේ ගන්නේ අඩුවාදායම් ලබන අයට හානියක් හිරිහැරයක් නොවන විදිහට. විශේෂයෙන්ම ඉදිරි කාලයේ එන්නේ උත්සව සමයක්. ඒ උත්සව සමයේ මේ තුළ අතිකරු ජනාධිපතිතුමා උපදෙස් පරිදි ඒ අයට යම් ජීවත් වීම සඳහා, මොකද මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක් ජීවත් වෙන හැම කෙනෙකුටම අමාරු වෙලාවක අඩුවාදන් ලබන අය විශාල වශයෙන් අපහසුතාවකට පත් වෙලා තියෙනවා. ඉතින් අඩුවාදන් ලබන අය අපහසුතාවකට පත් වෙච්ච වෙලාවක උත්සව සමයක් එන වෙලාවක ඒ අයට බැංකුවකින් ගනුදෙනු කරන්න තියෙන අවස්ථාව, ඔහුගේ සල්ලි හෝ ඔවුන්ට ගන්න තියෙන අවස්ථාව නැති කරලා බැංකු ටික වහලා කටයුතු කරනවා. ඒක මහ කුපාඩි කියලා අපි හිතන්නේ. ඉතින් ඒ නිසා අපි තීන්දු කරා මේ දවස්වල මේ ඊයේ පොය දවසේ පවා සමෘද්ධි නිලධාරීන් මේ අඩුවාදයන් ලබන අයට හාල් බෙදනවා ජනාධිපතිතුමා ගත්තේ ඒ වැදගත් හොඳ තීන්දුවක් අනුව. මොකද ආර්ථික වශයෙන් වැටලා තියෙන ජනතාවට මේ උත්සව සමයේ ජීවත් වෙන්න උදව්වක් කරනවා නම් මේ හාල් ටික බෙදෙන එක, ඒ වගේම ඔවුන්ට ලැබිච්ච මුදල් ටික ලබා දෙන එක සහ ඔවුන්ට යම් සහනයක් ලබා දෙන කටයුත්ත කරන්න ඕනේ. ඒ කටයුත්ත කරන බහුතර සමෘද්ධි නිලධාරීන්ට කරන අගෞරවයක් විදිහට තමයි අද වැඩවර්ජනයක් දාගන්න ඕන කවුරු හරි කරන්නේ. මේක මේ කන්න ඕන වුණාම කබරගොයා තලගොයා ගන්න කරගන්න න්‍යායක්. සමෘද්ධි නිලධාරීන්ට යම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න වලින් යම් ප්‍රමාණයක් විසඳලා තියෙනවා. ප්‍රශ්න තිබුණා වුණා කියලා අපි සූදානන්නේ සමෘද්ධි ව්‍යාපාරයක් විනාශ කරලා දුප්පත් මිනිසුන්ගේ බෙල්ලට තොණ්ඩුව දාලා ඔවුන්ව හිර කරලා මේ රටේ මිනිසුන්ව පාගගෙන ඉවරලා සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න නෙමෙයි අපි ලෑස්තින්නේ. අපි මේ සම්බන්ධව ජනාධිපතිතුමා, අගමැතිතුමා, ජනාධිපති ලේකම්තුමා, සමෘද්ධි රාජ්‍ය අමාත්‍යතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහමැතිතුමා සමෘද්ධි ව්‍යාපාරය ගැටළු ගැන ඉතාම සාර්ථක සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී ඔය ඇතැම් වෘත්තීය සමිති කියන ගැටළු වලටත් වඩා විශාල ගැටළු ප්‍රමාණයක් අපි විසඳලා දුන්නා. අද සමෘද්ධි නිලධාරීන්ට අර්ථසාධක අරමුදලේ දායකත්වයේ ගෙවීමේ කටයුත්ත කිරීමේදී ඔවුන්ට අතින් ගෙවන්නේ තුමුණ එක විශ්‍රාම පාරතෝෂිකයෙන් ගෙවන්නේ කැබිනට් එකට ගිහිලා අනුමැතිය දුන්නා. ඒ වගේම නවසේවකයන්ගේ පඩියඩු කරන්න තිබුණා. ඒකට ඔප්ෂන් මාරු කරලා ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න රජය තීන්දුව කරලා තිනවා. ඒ වගේම ඔවුන්ගේ උසස් වීම සම්බන්ධවත් ඔවුන්ගේ අනිකුත් අයිතිවාසිකම් ලබා දෙන්න කටයුතු කරලා තිනවා. බැංකු කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සම්බන්ධව සැහෙන අයිතිවාසිකම් ප්‍රමාණයක් අපේ සමිතියේ සභාපතිතුමා ඒ බැංකු පාලක මණ්ඩලයේ ඉන්නවා. එතුමා එතනට ගිහිලා මේ ගොඩක් අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. තවත් බොහෝ කාරණා සම්බන්ධව අපි එකඟතාවට ඇවිල්ලා විසඳුම් ලබා දෙමින් තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ තව කැබිනට් පේපර් හතරක් දාන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක වෙන වෙලාවයි. යම් කිසි කෙනෙක් ඒක කඩාකප්පල් කරන්න හදනවා නම් ඒ තමන්ගේ ප්‍රතිරූප හදාගෙන ඒගොල්ලෝ මේ දැන් ලැබෙමින් තියෙන ජයග්‍රහණය තමන්ගේ උඩුකොට දා ගන්න හදන්නේ. හැබැයි ඔවුන්ට එහෙම කරන්න හැකියාවක් නැහැ.
අද මේ වැඩවර්ජනය අසාර්ථක වෙලා තියෙනවා. අද සමෘද්ධ නිලධාරීන් හිතන්නේ දුප්පත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ටික ලබා දීලයි තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න ඕනේ. අද බහුතර සමෘද්ධ නිලධාරීන් මේ වෙනකොට වැඩ කරනවා එක පැත්තකින් අඩුවාදායම් ලබන අයට හාල් බෙදනවා වගේම ඔවුන්ගේ මුදල් අදාළ අවුරුද්දට ඉස්සලා ලබා දෙන්න කටයුතු කරනවා. ඒටත් අමතරව සමෘද්ධ නිලධාරීන් මේ දවස්වල අවුරුදු පොළවල් අවුරුදු උත්සවල ඇස්ත කරමින් ඉන්නවා සමෘද්ධ ව්‍යාපාරත් එක්ක. ඉතින් ඒවයෙන් කවුරුවත් ඉවත් වෙලා නැහැ. මේ සමහර අය කියනවා ඉවත් වෙන්නේ නැහැ කියලා. එහෙම ඉවත් වෙලා නැහැ. ඒ විතරක් නෙමේ සමෘද්ධ නිලධාරීන්ගේ පැත්තෙන් මේ වෙනකොට අර ගර්භණී මාතාවන්ට රුපියල් 10,000ක් විතර ලබා දීමේ කටයුතු කරනවා විසඳන්නේ. ඒ ඒ ඒ මුදල් පවා අද ලබා දෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේ වෙනත් තැනක් වගේ දිනපතා ස්ට්‍රයික් කරලා උද්ඝෝෂණ කරලා මේ මිනිස්සු පීඩාවට පත් කරලා අයිතින් ලබා ගන්න කටයුතු කරන වෘත්තීය සමිතියක් තියෙන්න ඕන තත්ත්වයක් නෙමේ. මේ තියෙන්නේ දුප්පතුන් රැකගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ගමන් තමන්ගේ ප්‍රශ්න වෙනවා. අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා ටිකක් මේට වඩා බරපතල ප්‍රශ්නයක් උද්ඝෝෂණයක් කරනවා නම් වැඩවර්ජනයක් කරනවා නම් අර සුභසාධන පනතේ 21-22 වගන්ති වලින් සමෘද්ධ නිලධාරීන් හිරගත කරන්න පවා යම් වගන්තියක් තියෙනවා. ඒ වගන්තියට ඕන නම් මේ වැඩවර්ජනයක් උද්ඝෝෂණයක් කරන්න ඕනේ. අපි ඒක වුණත් සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. ඒකට වෘත්තීය මාර්ගයක් අපි අරන් තිනවා. හැබැයි ඒකෙන් ජනතාවට පීඩාවක් වෙන කටයුතු කරලා නැහැ. ඒ නිසා මේ උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන ඕනෑකම දේශපාලන අතකොලුවක් විදිහට වැඩ කරලා සමෘද්ධි ව්‍යාපාරයත් විනාශ කරලා නිලධාරීනුත් සමාජය තුළ ගැරහීමට ලක් කරන නිලධාරීන්ට විරුද්ධව යම් ජනතා විරෝධයක් ඇති කරන්න උත්සාහ කිරීමක්. හැබැයි ඒ උත්සාහය අද සාර්ථක වෙලා නැහැ. සියලු සමෘද්ධි බැංකු ඉතාම සාර්ථකව වැඩ කරනවා. එකක දෙක යතුරු හොරකම් කරලා ගෙනිහිලා හංගලා තියෙන නිසා එකක් දෙකක් බැංකු ඇහිලා ඇති බහුතරය වැඩ කරනවා කියලා බොහොම වගකීමෙන් මතක් කරනවා. දැන් කොහොමද වර්තමාන දේශපාලන තත්ත්වය? දැන් මේ බඩුමිල අඩු කරලා තියෙනවා, ගෑස් මිල අඩු කරලා තියෙනවා, තෙල් මිල අඩු කරලා තියෙනවා. අපි දැක්ක යාපන සහල අහිමියන්ගේ සංගමයෙන් කෑම මිලත් අඩු කරනවා. හැබැයි මේ කෑම මිල අඩු කරාට මේ කඩවල් වලට ගියාම කියන්නේ මේ මේ සේවකයෝ කියනවා මුදලාලිගෙන් අහන්න. මුදලාලිගෙන් ආපුවම මුදලාලියා අපිට පුම්බනවා මේ එහෙම කරන්න බෑ මාත්‍ය අරකයි මේකයි කියලා. දැන් මේකට නිසි යාන්ත්‍රණයක් එන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ ජනතාවද ගිහිල්ලා මේක දැන් ගහලාද ගන්න ඕනේ මුදලාලිට? මම පාර්ලිමේන්තුවේත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේත් පහුගිය දවස්වල අධිකාර ජනාධිපතිව හම්බෙච්ච වෙලෙත් පැහැදිලිව කිව්වා රජය අමාරුවෙන් ලබා දෙන සහන බිමට ගමට මිනිස්සු අතරට යන්නේ නැහැ. ඒ සහන ටික ලැබෙනවා නම් අද මේට වඩා හොඳ තැනකට මේ රටේ පාර්භෝගික ජනතාවපත් වෙනවා. දිනෙන් දින අමාරුවෙන් යම් සහන ප්‍රමාණයක් දෙනකොට දැන් පරිප්පු 650ට තියෙන කාලේ අනිත් පැත්තෙන් තෙල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙන කාලේ එළවලු මාළු මිල වැඩි වෙලා තියෙන වෙලාවෙත් 450ට 500ට තිබුණ බත් පැකට් එක මේ සියල්ලම අඩු වෙලත් අදත් ඒ ගාන මමත් කරනවා මේක අහල පාල කඩවලින් බත් පැකට් ඒ ගත්තත් ඒවත් වැඩි. ඉතින් මම මේක හොඳට ඇඟට දැනිච්ච කෙනෙක් විදිහට මම මේ ගැන කතා කරලා තියෙනවා රජයේ ඇතුලේ. ඒ වගේම විශේෂ බාර වෙළඳාමතිවරයා ඉස්සරහ. හැබැයි ඒකට තවම හරි උත්තරයක් ලැබිලා නැහැ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. ඒක එක්ක වහලා දාන්න ඕන. මේක මම උපදේශක කාර්ක සභාවේදී කිව්වහම පාරිභෝගික අධිකාරිය කිව්වා බත් පැකට් එකට ඒගොල්ලන්ට මිල ගණන් කරන්න බෑ. ඒක එක වෙනස් ක්වොලිටි තියෙන්නේ කියලා. හැබැයි ක්වොලිටි එකක් මොකක් හරි හඳුනගෙන අවශ්‍ය ගුණාත්මකභාවය දැනගෙන ඒක කරන්න බැයි නම් මේ රජයේ මුදල් වලින් පාරිභෝගික අධිකාරියන් නඩත්තු කරන එක මහා අපරාධයක්. ඒ නිසා මේක වහලා දාන්න ඕන. මම ගරු විෂය භාර ඇමතුමාටත් ජනාධිපතිතුමාටත් කියලා තියෙනවා. ඉදිරියටත් මම මේක පැහැදිලිවම කියනවා. ඉදිරියේ මම ලිඛිතවත් මේ සම්බන්ධව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. වහම ජනතාවට නෑ තෙල් අඩුවීමේ වාසිය, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අඩුවීමේ වාසිය, ඒ වගේම ගෑස් අඩුවීමේ වාසිය, මේ සියල්ලම බත් පැකට් එකට වෙන්න පුළුවන්, මාළු පාම් එකට වෙන්න පුළුවන්, අනිකුත් සියලුම ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකට ලබා දීම කළ යුතුමයි. එහෙම ලබා දෙන්න බැයි නම් ඇත්තටම ආණ්ඩුවත් වැඩක් නෑ කියලා මිනිස්සුන් දිට දෙන්න පුළුවන්. මොකද ආණ්ඩුව දෙන දේ එක පැත්තකින් මේ පැත්තෙන් අපි දෙනවා, අනිත් පැත්තෙන් එන එකේ මේක මංකොල්ල කනවා. ව්‍යාපාරිකයන්ට ඕන විදියට, කඩහිමියන්ට ඕන විදියට, තවත් කට්ටියකට ඕන විදියට ජනතාවට ලැබෙන්න ඕන සහනේ අතරමඟදී හොරා ගන්නවා. ඉතින් මේ ජනතාව සහන හොරාගන්නේ උන්ට දඬුවම් දෙන්න ඕන විශේෂයෙන්ම. ඒක වහම මැදිහත් වෙලා කටයුතු කරන රජය අපොසත් වෙනවා නම් ඒක රජයේ දුර්වලතාවයක් හිතියටයි මාත් හිතන්නේ. ඒ නිසා රජයක් විදියට මේට වඩා වැඩියෙන් මේ දුන්න භාණ්ඩ මිල අඩුවීම සහ ඩොලරේ වටිනාකම අඩුවීම, රුපියලේ වටිනාකම වැඩිවීම, මේවල තියෙනා වූ ඒ සහන ලැබෙන්න ඕන ජනතාවට කියන කාරණාව අපි එකෙන්ම ඉන්නවා. ඒ වගේම ඒ සහන ලබා දීමට කටයුතු නොකරනවා නම් ඒ අදාළ අනිශ්චිත සම්බන්ධව රජය වහම මැදිහත් වෙලා කටයුතු කළ යුතුයි.
එකන මේ සහන ජනතාවට යන්නතුව බ්ලොක් වෙන්න මොකක්ද මේ හේතුව වෙලාදී. බ්ලොක් වෙන්නති ව්‍යාපාරිකෝ මං කොල්ල කනවා. පාම්පිටි අඩු කරහම පරිපුටි අඩු කරහම ලූන්ටික අඩු කරහම තෙල්ටික අඩු කරහම ගෑස්සක අඩු කරහම ඒසානේ ෘජුවම අනිත් පැත්තට ගමේ ජනතාවට භාණ්ඩයට ලැබෙන්නේපේ. ඉතින් සාමාන්‍ය වැඩිකරොත් රුපියල් 100ක් වැඩිකරොත් ඒගොල්ලෝ රුපියල් 200කින් භාණ්ඩේ වැඩි කරන තැන්ට එනවා. හැබැයි 100ක් අඩු කළොත් ඒගොල්ලෝ රුපියලකින්වත් අඩු කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නත් ඉතාම සොච්චම් පහසුකමක් විතරයි. ඉතින් ඒ නිසා මේක මං කොල්ල කන්නේ ඇතැම් ව්‍යාපාරිකෝ. ඒ නිසා ඒ ව්‍යාපාරිකෝ මඩින්න බැයි නම් ආණ්ඩුවක් තිබුණා නැහැ. මේ 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 රටක ඕනම තැනක ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුවකට ආයතන හදලා තියෙන්නේ. පාරිකෝ භෝග අධිකාරිය වෙන්න පුළුවන්, වෙළඳ අමාත්‍යංශය වෙන්න පුළුවන්. මේවා හදලා තියෙන්නේ ජනතාව රකින්න. ඒ නිසා තමයි ඒ ආයතන වලට මිනිස්සුන්ව දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා නම් මේ ඉඳලා හිටලා ගිහිල්ලා වී මිලක් බලලා හාල් මිලක් බලලා විතරක් මේක හරියනවා කියලා. ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ ඉන්නේ ආණ්ඩුව ඇතුළේ කොහොමද මේ පාර්බුක අධිකාරිය වහලා දාලා මේක වෙනත් ආයතනයකට හරි එහෙම නැත්නම් පොලිසියට හරි ගිහිල්ලා බලන්න කියලා අවස්ථාවක් දෙන්න කියලා. දැන් නැවත වතාවක් අලුතෙන් අමාත්‍ය ධූරයේ වල කණ්ඩායමක් පිහිටවන්න කියලා වාර්තා වෙනවා. දැන් සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරු පිරිසක් එනවා කියලාත් වාර්තා වෙනවා. මේ කොහොමද ඒක ඔබතුමා දකින්නේ? නෑ ඉතින් රජයක් විදියට ආණ්ඩුව වැටිච්ච තැනක තිබුණ රටක් යම් තැනකට අරන් තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා මේ වෙලාවේ අපේ රටේ එතුමා රට බාර ගන්නකොට විදුලිය පැය 13ක් කැපුණා. ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරි තැනක තිබුණේ. ඒ වගේම සල්ලි තිබුණා තෙල් ගහගන්න බැරි වුණා. තෙල් පෝලිම් වල මිය ගියා. ඒ වගේම විශාල වශයෙන් භාණ්ඩ මිල ආස උස්සට නැගලා තිබුණා. තුන් වේල නෙමෙයි එක වේලක් කාගන්න බැරි තැනක තිබුණේ. රටේ හැමතැනම අර්බුද, දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද දෙකම තිබුණා. ඉතින් ඒ තත්ත්වය සමනය කරලා ජනාධිපතිතුමා ආද යම් තැනකට ඇවිල්ලා තියෙනවා. IMF එකෙන් ණය දෙනකොටත් සමහරකුව දෙන්නේ නැහැ කියලා දුන්නත් ඕක දෙන්න කල්යනවා කිව්වා. විවිධ ප්‍රශ්න කිව්වා. හැබැයි දැන් ඒ ඔක්කොම ටික තියාගෙන ඒවා නිවර්දි කරමින් අද රටේ රුපියල තුට්ටුවට වැටිච්ච එකක් නවත්තගෙන තියෙනවා. ඩොලරේ වටිනාකම ඩොලරේ දාගෙන ගිය පාට් එක නවත්තලා දැන් ඩොලරේ අඩු වෙමින් තියෙනවා. ඒ එකම සංචාරකයෝ එමින් තියෙනවා. විදේශ අපේ ශ්‍රමිකයෝ වෙන පේෂන් ටික ලැබෙමින් තියෙනවා. සහ අපනයන ටික වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වැඩ ටික කරගෙන රටක් විදියට අපි ස්ථීර වැඩපිළිවෙලක් හදාගන්න ඕන. මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? අපි වියදම් කරන ප්‍රමාණයට අපි ආදායම් ලබන්නේ කොහොමද? අපි ජාතික වශයෙන් අපේ අධ්‍යාපනයට, අපේ තරුණ වැඩපිළිවෙලට, ඒ වගේම කෘෂි කර්මාන්තයට, මේ රටේ ධීවර කර්මාන්තයට කොහොමද ජාතික වැඩපිළිවෙලක් හදන්නේ? ඉතින් මේ වැඩපිළිවෙල හදන්න නම් මං හිතන්නේ ජාතික ආණ්ඩුවක් විදියට වැඩපිළිවෙලක් හදන්න ඕනේ. සියලු පක්ෂවල නායකයන් සහ හැමෝම එකතු වෙන්න ඕනේ. මේ වෙලාවේ ජනාධිපතිතුමා උත්සාහ කරනවා හැමෝගෙම සහය අරගෙන යම් වැඩපිළිවෙලක් හදන්න. මං හිතන්නේ ඒකේ වැරද්දක් දැන්ට නැහැ. දැන් ඔය විපක්ෂයේ කණ්ඩායමක් එනවා කියනවනේ. අපි දැක්කේ නැහැ විපක්ෂයේ කණ්ඩායම අර පසුගිය කාලේ රට අමාරු තත්ත්වයේ වෙලා තියෙන වෙලාවේ මේ ආණ්ඩුවට සහයෝගයක් දෙනවා කියලා අපි දැක්කේ නැහැනේ. එතකොට දැන් මේ පොඩ්ඩක් රට යම් තාක් දුරකට මේ වැඩේ දැන් පත්තු වේගෙන එනකොට ඒ කණ්ඩායම ඇවිල්ලා මේ ඔබතුමාලා තමයි ඒ දවස්වල හිටියේ ගුටි කාගෙන මේ ගිනි තියාගෙන මේ ජනතාවගේ පීඩා විඳ දරාගෙන ආණ්ඩුවත් එක්ක හිටපු මිනිස්සු ඕගොල්ලෝ. ඒ ඕගොල්ලෝගේ තන නැති වෙන්නේ නැද්ද මේ කණ්ඩායම ආවට පස්සේ? මං හිතන්නේ අපි අපිට පුද්ගලිකව නැති වෙන දේට හෝ පුද්ගලිකව ලබා ගන්න දේට වඩා රටට ලබා දෙන්න පුළුවන් දේ ගැන හිතුවොත් මං හිතන්නේ මේ පටු අරමුණ අපිට ගිලිහිලා යනවා. මම කිසි විටකත් මට ලැබෙන්න ඕන දේ හෝ මට නොලැබිච්ච දේ ගැන දුක් වෙන්නේ නැහැ. විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ රට ජාතිය හෙට දවසේ යහපත් කරන්නේ කොහොමද? මේ රටේ ජාතික ආර්ථික වැඩපිළිවෙලක් හදන්නේ කොහොමද? ජාතික නායකත්වයක් තුල රට සුභවාදී ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? ඉතින් ඒකදී විපක්ෂය අයත් වුණා, අනිත් අයත් වුණා. විපක්ෂයේ සමහර අය කෙනෙක් දෙන්නේ කිව්වා ඒ මේ වැඩපිළිවෙල යනකොට හොඳයි කියලා. ඒගොල්ලෝ සහයෝගය දුන්නේ නැතත් හොඳයි කියන තැන හිටියා. සමහරු නිශ්ශබ්දව හිටියා. ඉතින් මම හිතනවා මේ නිශ්ශබ්දව හිටපු අය හොඳයි කියපු අයට මේ යථාර්ථය පැහැදිලි. සමහරු පහුගිය දවස්වල හිතන් හිටියේ IMF එකේ සල්ලි එන්නේ නැහැ, ආවත් වැඩක් වෙන්නේ නැහැ, ඔය රුපියලේ වටිනාකම වැඩි වුණේ తాවකාලිකව, ඕක මොකුත් වෙන්නේ නැහැ කියලා. ඩිබේට් වලටත් ඇවිල්ලා එහෙම කිව්වා. දැන් බලනකොට මේවා යම් සාහන ප්‍රමාණයක් ලැබෙනකොට ඒගොල්ලෝ දැන් දුකට වෙන වීණාව ආයදිනවා. වෙන දුක් ගීත කියනවා. මේ අනේ දැන් ඔය ගොඩක් වැඩි වෙලා පොඩ්ඩ. ඉතින් කොහොම හරි ටිකෙන් ටික අඩු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල යනවනම් කවුරු ඇවිල්ලා හරි ඒකට උදව් කිරීම සහ ස්ථීර ශක්තිමත් ආණ්ඩුවක් හැදීම පිළිබඳව මම නම් හිතන්නේ හොඳයි කියන කාරණා. දැන් පසුගිය කාලේ වැඩ වර්ජන රැල්ලක් කරා වෘත්තිකයෝ. ඔවුන්ට ගහන ටැක්ස් එක වැඩි, බදු ප්‍රමාණය වැඩි, දරා ගන්න බෑ, උල ගන්න බෑ කියලා. දැන් නැවත වතාවක් ඔවුන් මේ වැඩ වර්ජනය ආරම්භ කරන්න හදනවා. ඒක කොහොමද දකින්න ඔබතුමා? වැඩ වර්ධන රැල්ලට කරන එක මං හිතන්නේ සාධාරණ නෑ.
රටක් විදියට හතරගාතේ වැටලා තිබුණු අපි යම් ප්‍රමාණයකට දනගාගෙන නැගිටින්න පටන් ගන්න ගනිමින් තියෙන වෙලාව. මේ වෙලාවේ එක එක්කෙනා පුද්ගලික හේතු කාරණා නිසා මේ තමන් සමහර අය ඔය වෘත්තිකය හැමදෙනෙම රටේ ජාතික ආදායමෙන් තමයි නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් සෞඛ්‍යයෙන් මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා තමන්ට යම් කිසි විදියකට රජය වෙනුවෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යම් දායකත්වයක් දෙන්න තියෙන එක වගකීමක් ඉෂ්ට කරන් තියෙන එක මග හරිනවා නම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක්. ඒ නිසා රැල්ලට උද්ඝෝෂණ වැඩවර්ජන කරාට හැබැයි ඒවා ඒ තරමට සාර්ථක වෙන්නේ නැහැ කියලා අද පේනවා. ජනතාවගේ බිම් මට්ටමේ සහයෝගයක් නැහැ. අද පහවදින ඔය සමෘද්ධිය වැඩවර්ජනයටත් එහෙමයි, මිනිසුන්ගේවත් රටේ සමෘද්ධි නිලධාරීන්ගේ සහයෝගයක් නැහැ. ඒ වගේම මේ නායකයෝ කැපිපේන යම් යම් දේවල් දුකට ගීත ගායනා කරනවා වගේ වැඩක් තියෙන. කොහොමුණත් සාධාරණ ප්‍රශ්න වලට ආණ්ඩුවක් විදියට මැදිහත් වෙලා විසඳුම් දෙන්න ඕන. සමහර කාරණා පිළිබඳ ආණ්ඩුවේ සාකච්ඡාවක් වෙනවා, විසඳුම් ලබා දෙයි. ඔය සමහර බදු සම්බන්ධව ඉදිරි මාස කීපය තුළ නැවත සාකච්ඡාවක් කරන බවට ජනාධිපතිතුමා කියලා තියෙනවා. බදු යම් ප්‍රමාණයක් වැඩි වෙච්ච අයට. හැබැයි බදු බරක් නැති ලක්ෂයට වඩා ආදායමක් නැති මිනිස්සු උද්ඝෝෂණය කරනවා කියන්නේ දේශපාලන ඕනෑකම් මත රැල්ලට කරන උද්ඝෝෂණ. මේ ඇත්ත ඕනෑකම නෙමෙයි. ඒ නිසා අවශ්‍යතාව තියන අයගේ ගැටලු සම්බන්ධව ආණ්ඩුවක් විදිහට සාකච්ඡා කළ යුතුව තියෙනවා, කරගෙන ඉන්නවා. ඔබ ඔබතුමා බොහෝ විට ඔබතුමාලගේ කඳවුර විවේචනය කර මන්ත්‍රීවරයෙක් ලෙස යම් අවස්ථාවල ඉදිරියට එනවා. දැන් මේත් එක්ක ප්‍රතිසත්පනත් අපි දකිනවා නීතිඥවරුන් මේ සම්බන්ධව පිළ ප්‍රකාශනකුත් කරනවා. පැහැදිලිවම මොන වගේ මතයකද සිටින ඔබතුමා? මම ප්‍රතිදස්ථානස සම්බන්ධව සම්පූර්ණයෙන් කියවල ඉවර නැහැ. ඒක කියවගෙන යනවා. ඒක මහා ලොකු හැල්ලක් තියෙන්නේ. ඒ වගේම ඒ සම්බන්ධව ඉදිරියේදී මම කියනවා. නමුත් දැන් ওই ගොඩාක් අය මේක කියවලවත් නැතුව තමයි සමහර වෙලාවට කියන්න හදන්නේ මේක මහා බිල්ලෙක් කියලා. ඉතින් යම් විදියකට දැන් අපිට පවතින තස්සවාදී සම්බන්ධව කටයුතු සම්බන්ධ පනත අවශ්‍ය කරන්න කියලා ජාත්‍යන්තර බලපෑමුත් තියෙනවා. ඒක ඉවත් කරනවා නම් අලුත් පනත රටේ ජාතික ආර්ථිකයට, ජාතික ආරක්ෂාවට, රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් වෙනකොට යම් විදියකට යම් යම් පනත්වලින් බලය ලබාගත යුතුව තියෙනවා. ඉතින් එවැනි පනතක් කියලායි මං හිතන්නේ. අනික මේක අධිකරණයට ගිහිල්ලා පිරිසුදු වෙනවා. අධිකරණයට ගියන ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඒකට ගිහින් කරුණු කියන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධව විභාග කරලා ඒ සම්බන්ධව අදහසක් පාර්ලිමේන්තුවට එනවා. එතනින් ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. මං විශ්වාස කරන්නේ ඒ තැනට යනකන් දක්වා මේ රටේ ඕන කෙනෙකුට විරෝධතා සහ අනුකුත් දේවල් කියලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපිටත් ඒ අවස්ථාව වෙනකොට අපේ අදහස් කියන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ දැම්ම අර ගෙදර තියෙන කොරහැ කිඹුල්ල දකින්න ඕන කමන්නේ. මේක අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. අවසානයේ අපි කියන්නේ මොකද අපි අදහස් කියලා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්